ආයුබෝවන් අදටත් ලංකාවේ ජනප්‍රිය වාසගම්වල සැඟවුණු තේරුම් 14ක් තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. මින් පෙර විදේශිකයන්ගෙන් ලංකාවට පැමිණි වාසගම් 20ක් ගැන අපි කතා කරා. එහෙනම් ඔබටත් මෙන්න මේ වාසගම් වලින් එකක් හෝ තියෙනවා නම් ඒකේ තේරුම හරියට මද දැනගන්න බලව. අපේ channel එකට ආම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකට click කරලා video එකේ ඉස්සරහට යමු. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ඔබ අප සියලු දෙනාටම උපත ලැබීමෙන් පසු වාසගමක් හිමි වෙනවා. මෙය තමාව අන්‍යයන්ව හඳුනා ගැනීමට යොදවන නමට අමතරව සිය පිය පාර්ශවය මගින් හිමිවන්න. පියාගේ වාසගම තම පුතාට සහ දුවට ලැබෙන අතර පුතාගෙන් දරුවන්ට ඉන්පසුව එම වාසගම ලැබෙනවා. මෙය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙනවා. ශ්‍රී ලාංකිකයන්ට වාසගමක් ලැබීම සඳහා දේශීය මෙන්ම ශ්‍රී ලංකාවට එල්ල වූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණයන්ට බොහෝ සෙයින් හේතු වුණා. මෙම වීඩියෝව මගින් පෙන්වා දෙන්නේ දේශීය වශයෙන් නිර්මාණය වූ වාසගම් කිහිපයක් සහ එම වාසගම් නිර්මාණය වීමට හේතු වූ කාරණු පිළිබඳව. අංක 1 මුදි අංශේ මෙය බොහෝ සිංහලයන්ගේ නම්වල දක්නට ලැබෙන වාසගම. අතීතයේදී රජවාසල විසින් පිරිනමන ලද ගරු නම්බු නාමයක් ලෙස මෙම මුදි අංශේ නම පෙන්වා දිය හැකියි. මේ ගරු නාම ලබන්නාගේ නම සමග මිශ්‍ර වී ප්‍රකාශ කිරීම සිදු වෙනවා. අංක 2 ආරච්චිලාගේ මෙයද රජවාසල විසින් පිරිනමන ලද ගරු නාමයක් වන අතර නම සමග මිශ්‍ර වී ප්‍රකාශ කරනවා. අංක 3 අතපත්තු මෙම වාසගම නිර්මාණය වීමට හේතු වී ඇත්තේ පෘතුගීසි පාලන සමයේදී පෘතුගීසීන්ට විරුද්ධව සටන් කිරීමට නිර්මාණය කළ බට කණ්ඩායමක් ආශ්‍රිත කරගෙන. එම හමුදාව අතපත්තු හමුදාව ලෙසින් එවකට නම් කර තිබුණා. අංක 4 ජයසූරිය යුද්ධයේදී හොඳින් දක්ෂතා පෙන්වමින් සටන් කළ සෙබළුන් සඳහා විවිධ නම් පටබැඳුණා. එයින් එක් නමක් වන්නේ ජයග්‍රහණේ සූර්යා යන නම. මෙම පටබැඳි නම කෙටිවි ජයසූරිය යන වාසගම නිර්මාණය වුණා. අංක 5 රාජසිංහ රාජ්‍ය සේවයේ සිදු කිරීමේදී එම කාර්යයන් ඉතා නිර්භයව සිදු කළ පුද්ගලයන් උදෙසා ලබා දුන් නමක් ලෙස රාජසිංහ නම පෙන්වා දීමට පුළුවන්. අංක 6 ජයවීර මෙයද යුද්ධයේදී හොඳින් සටන් කළ ඌවන්ට ලබා දුන් නමක්. ජයග්‍රහණයේ වීරයා නම මගින් උක්තව ජයවීර වාසගම නිර්මාණය වෙලා තියෙනවා. අංක 7 විජේසිංහ යුද්ධයේදී තම ජයග්‍රහණය වෙනුවෙන් සිංහේකුමෙන් කටයුතු කළ ඔවුන් සඳහා විජේසිංහ යන නම පටබැඳිලා තියෙනවා. අංක 8 මොහොට්ටි මෙම වාසගම නිර්මාණය වී ඇත්තේ රජවාසලේදී පුද්ගලයාට සිදු කිරීමට පැවරී තිබූ කාර්ය අනුවයි. එනම් රජවාසලේ ලේකම් දූරයේ දරු තැනැත්තා මොහොට්ටි යනුවෙන් හැඳුන්වුණා. අංක 9 කොඩිතුවක්කු රජ සමයේ සටන් වලදී කාලතුවක්කු හමුදාවේ සිටි පිරිස හඳුන්වා දී ඇත්තේ කොඩිතුවක්කු හමුදාව යන නාමයෙන්. ඉන් බිඳී මෙම කොඩිතුවක්කු වාසගම නිර්මාණය වුණා. අංක 10 කොඩිකාර රජ වාසලේදී හා යුද්ධයේදී කොඩි රැගෙන යන්න වුන් හඳුන්වා ඇත්තේ කොඩිකාර යනුවෙන්. අංක 11 පලිහ වඩන යුද කටයුතු වලදී පලිහ දරණායට ආමන්ත්‍රණය කර ඇත්තේ පලිහ වඩන යන නාමයෙන්. අංක 12 විජේවර්ධන හෝ රාජකරුණ රජ සමයේ පැවති යුද සේනාන්කයන්හි ඉතා ඉහළ තනතුරු දරුවන් උදෙසා මෙම නාමය ලබා දීලා තියෙනවා. අංක 13 රාජපක්ෂ රජුට ඉතා පක්ෂපාතීව කටයුතු කර ඇති පුද්ගලයන් සඳහා ලබා දුන් නම්බු නාමයක් ලෙස රාජපක්ෂ නාමය පෙන්වා දීමට පුළුවන්. මරක්කලේ මෙය අද වන විට මුස්ලිම් ජනතාව හැඳින්වීමට භාවිතා කළත් අතීතයේදී දකුණේ පැවති සිංහල පෙළපත් නාමයක් ලෙස මරක්කලේ හඳුන්වා දීමට පුළුවන්. එහෙනම් මේ වාසගම් 14 ඇතුළත ඔබෙත් වාසගම තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.